අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්තල හාල් මෝල්ලු සහ විදුලි ඉංජිනේරු බබාලා දැන් වේදිකාවේ හොරුන්ට ජම්පරේ වෙනුවට පැම්පස් අඳලා සූප්පු ගහන අපේ රට අද ටෙලිවැකියෙන් ලෝකෙන් ලැබෙන ඖෂධ නිකන් ගේන්න ශ්‍රී ලංකන් එයාලයින් සූදානමින් වෛද්‍යවරුන් පොලිමේ රෝගී ජීවිත අනතුරේ ඉන්ධන නිසා වැසෙන රෝහල් කන්න නැති රටේ රේගුවට ආපු සුකෝපභෝගී මෝටර් රථ ප්‍රථමයෙන් දේශීය පුවත් සත්කම් සඳහා ශල්‍යාගාරයේ සිටිය යුතු වෛද්‍යවරයා අද ඉන්නේ තෙල් පොලිමේ සත්කම් සඳහා සහාය වන කාර්ය මණ්ඩලයත් තෙල් පොලිමේ ඒ රෝගීන් මර ඇඳේ සිටියදී ඒ සමගම ඖෂධ හිඟය ගැනත් දැන් වාර්තා වෙනවා ඖෂධ හිඟයටත් වඩා තියෙන්නේ මාෆියාවක් හැමතැනම ගෝඩ් ෆාදර්ස්ලා මේ ගෝඩ් ෆාදර්ස්ලා සෙල්ලම් කරන්නේ අහිංසක රෝගී ජීවිත එක්කයි දින හතර පහ අද පෝලිම්වල ජීවිතේ ගෙවා දමන්නට රට වැසියන්ට සිද්ධ වෙලා. ඒ අතර අවාසනාවන්තම කතාව රෝගී ජීවිත බේරගන්න ඉන්න වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලයටත් පෝලිම්වල කාලේකා දමන්න සිදුවීමයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපසභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මේ පිළිබඳව කතා කළා. ශල්‍යකර්ම අංශවල කටයුතු මේනකොට අඩපණ වෙලා තියෙනවා. පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ට අද යන්න තෙල් නැහැ. කොළඹ ජාතික රෝහල හදිසි අනතුරු අංශය ඒබැයි පවත්වාගෙන යාමට දැඩි අර්බුදයක් ඇති වෙලා තියෙනවා. මොකද හේතුව අවශ්‍ය විශේෂඥ පුහුණුව ලැබපු පුද්ගලයන්ගේ සෞඛ්‍ය සේවකයන්ගේ අවශ්‍ය සංඛ්‍යාව වෙන්නේ නැහැ. වගේම පැමිණීමත් ප්‍රමාද වෙනවා. මොකද ඒගොල්ලන් කාලය ගත කරන්නේ පෝලිම්වල. මේ පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමයේ සභාපති ආනන්ද කුරුප්පු ආරච්චි කාර්ය මණ්ඩල වල ප්‍රවාහණයට මේක තතින් බලපාලා තියෙනවා. රෝගීන් සත්කාරයට, ඒ කියන්නේ ප්‍රතිකර්ම වලට, ICU වල, ඩයලිසිස් යුනිට් වල, ඒ වගේම ඔපරේෂන් තියටර වල හදිසි ප්‍රතිකර්ම අංශවල ඉන්න රෝගීන්ට දැටි ලෙස බලපාන්න පුළුවන් මේ අඛණ්ඩ විදුලි සැපයීම විසන්දි වුණොත්. මේ අතර ඉන්ධන අර්බුදය නිසා සමහර රෝහල් වහල දාන තත්වයකටම ඇද වැටිලා සමහර රෝහල් වල සැත්කම් කරගන්න බැරි තත්වයක් උදා වෙලා මේ ඉන්ධන අර්බුදයේ මැද දිගින් දිගටම ඖෂධ මාෆියාවට මුහුණ දෙන්නත් අපේ අසරණ රෝගීන්ට සිද්ධ වෙලා සමහර ඖෂධ හිඟයි තවත් සමහර ඖෂධවල මිල හිතුමතේ ඉහළ දාලා ඖෂධවලින් ගසා කෑම නවත්වන එක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක්. අද ඒ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ්. සෞඛ්‍ය අමාත්‍යවරයාට කියනවා ලබන අවුරුද්දේ ඉඳන් අපිට ඖෂධ හිඟයක් නැහැ කියන ගමන් ඔබ සලකලා බලන්න. ඔබ යොදවන යෙදවුම මේ රටේ මිනිසුන්ගේ සෞඛ්‍ය සේවාව විදියට ප්‍රතිඵලදායකව ලැබෙනවද කියන එක අපි කියනවා නැහැ. ඔබ 10ක් සතුටෙන් යෙදෙව්වොත් එකක්වත් මේ රටේ මිනිසුන්ට ලැබෙන්නේ නැහැ. ඒක කළමනාකරණය කරන එක සෞඛ්‍ය ඇමතිවරයාගේ, සෞඛ්‍ය ලේකම්වරයාගේ, සෞඛ්‍ය පරිපාලනයේ වගකීමක්. ඒක නොකරොත් මේ රටේ සෞඛ්‍ය ප්‍රශ්නයට උත්තරයක් අපිට හොයාගන්න බෑ. මේ අතර ශ්‍රී ලංකන් එයාලයින් එක ලොව පුරා විවිධ රටවලින් ශ්‍රී ලංකාවට ලැබෙන ඖෂධ නොමිලේ ගෙන්වීමට තීරණය කර තිබෙනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී ඖෂධ මාෆියාව සහ ඖෂධ හිඟය ගැන හිටපු සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන ප්‍රකාශ කළා. ජනවාරි මාසේ අපි ගිහිල්ලා ඉතාම තීරණාත්මක විදිහට සාකච්ඡා කරා. එතකොට අපිට ඩොලර් මිලියන 7ක් අවශ්‍ය වෙලා තිබුණා. ඒ අවස්ථාවේදී ඖෂධ 12ක් නිදහස් කර ගැනීම සඳහා එතනදී එවකට මහ බැංකුවේ අධිපතිතුමා අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමා අපෙන් ඇහුවා හත නෙමේ මාස 3කට ඊළඟ කාර්දුවට දෙකට කොච්චර ඕනද කියලා. කේලි ඇමතුමක් ගෝ අපිට 130 30ක් විතර ඕන කියලා ඇමරිකානු ඩොලර් මිලියන. එතුමක් ගෝ 130 මොකද්ද 260ක් දෙන්නම් කියලා. අගහරුවාද ගෙවුනා, බදාද ගෙවුනා, බ්‍රාස්වෙන්ද ගෙවුනා, සිකුරාද ගෙවුනා ලැබුණේ නැහැ. කතා කරා දිගින් දිගටම මුදල් අමාත්‍යාංශයට. ඒක නිලධාරින්ට මම කතා කළේ සිකුරාද බොහොම තදින් කිව්වා ඇයි ඔබතුමියලා එදාස් ඒ අපිට පොරොන්දු වෙච්ච මුදල් දෙන්නේ නැත්තේ කියලා. එතකොට කිව්වා ඖෂධ වර්ග 12ටම මුදල් දෙන්න අමාරුයි ඇමතිතුමනි එකක් තෝරලා කියන්න පුළුවන්ද කියලා. මම එතුමියට කිව්වා මේ එක බෙහෙතක් තියෙන්නේ 100 නැති කරන එක අනිත් එක 100 ගන්න එක. ඔබතුමිය මට කියන්න 100 නැති කරන එකද තද සල්ලි දෙන්නේ 100 ගන්න එකටද සල්ලි දෙන්නේ කියලා. අපිට ඒ වෙලාවේ මුදල් අමාත්‍යාංශයෙන් දුන්නේ නැහැ. ඒක තමයි මම හිතන්නේ මේ අර්බුදෙන් 80%ක් සඳහා වග කියන්න ඕන කාරණය. රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් සුබ ප්‍රතිචාරයක් හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාව ඒ සඳහා සාධනීය ඉල්ලීමක් කළ යුතු බවයි රුසියානු ජනාධිපතිවරයා ලිපියක් මගින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දන්වා ඇත්තේ. මේ අතර ජනාධිපති ගෝඨාභය බකන් නිලාගෙන සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර චෝදනා කරනවා.
පසුගියදා මෙරටදී මතභේදාත්මක තත්ත්වයක් ඇති වූ ඒරෝෆ්ලෝට් ගුවන් සමාගමේ සිදුවත් සමග රුසියාවේ සිට මෙරටට සිදු කරන ලද ගුවන් ගමන් නතර කරනු ලැබුවා. ඒත් සමග රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති දේශපාලන ආරක්ෂක සහ ආර්ථික සබඳතාවලට බලපෑම් එල්ල වුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ සම්බන්ධයෙන් රුසියානු ජනපතිවරයා හට ලිපියක් යොමු කිරීමටද කටයුතු කළා. රට තුළ පවතින ආර්ථික අර්බුද හමුවේ රුසියානු සංචාරකීන් යළි මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් යළි ගුවන් සේවයේ කටයුතු ආරම්භ කිරීම පිළිබඳවත් එම ලිපියෙන් අවධානය යොමු කර තිබුණා. මීට රුසියානු ජනපතිවරයාගේ ප්‍රතිචාර ලිපියක් ලැබී ඇති අතර අදාළ ලිපිය මෙරට රුසියානු තානාපති යූරි මැටේරි විසින් හිටපු ජනපතිවරයා වෙත දන්වා තිබෙනවා. ලක් රජය මේ සම්බන්ධයෙන් සාධනීය මැදිහත් වීමක් දක්වන්නේ නම් රුසියානු රජය ලංකාව වෙනුවෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව අදාළ ලිපියේ දන්වා තිබෙනවා. රුසියාවේ සිට ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන්ද සලකා බැලීමක් සිදු කළ හැකි බවත් ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් ඊට මෙතෙක් මැදිහත් වීමක් නොමැති බවත් අදාළ ලිපියේ දන්වා තිබෙනවා. මීට වඩා උනන්දුවෙන් ඒ පිළිබඳ කටයුතු කරන්නේ නම් සාධනීය පිළිතුරක් ලබා දිය හැකි බවත් රුසියානු ජනපතිවරයා දන්වා ඇති බවයි රුසියානු තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු නොවීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සියා ප්‍රසාදය පළ කළා. ජනාධිපතිතුමාට අපේ පක්ෂදාය ලියුමක් ලිව්වා. ඒක ලිව්වේ 8 වෙනිදා. ශ්‍රී ලංකාව සඳහා රුසියාවෙන් ඉන්ධන පොහොර ලබා ගැනීම පිළිබඳ උත්තරයක්වත් නැහැ. අපි මතු කරන ප්‍රශ්නය එතුමාට වටිනාකමක් නැද්ද කියලා අපි විමසන්න කැමති. බකන් නිලාගෙන ඉන්නේ නැතුව වහාම අපට උත්තරයක් එවන්න හමු වෙන්න අවස්ථාවක් දෙන්න. පාර්ලිමේන්තුවේ අපි මේ ප්‍රශ්නය ඇහුවාම ඇමතිවරයා ඇඟ බේරගන්න තක්කඩි කතාවක් කිව්වා. අපි ඒක විපක්ෂයේ වාසුදේව මන්ත්‍රීතුමාට බාර දෙන්නවා. මට තියෙනවාද ඇමති ධූරය, මට තියෙනවාද රාජ්‍ය බලය රුසියාවත් එක්ක ගනුදෙනු කර. මේ ඇමතිවරයා නොදැන නෙමෙයි මේ කතා කරන්නේ. එතුමා ඉන්නේ IMF ඇමරිකන් බටහිර කඳවුරේ බලපෑමට හවු වෙලා. ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝකෙම ඉන්න නායකින්ට කතා කර. නමුත් පියුටින්ට කතා කරන්නේ. මොකද ඒකේ තේරුම? ඒකේ තේරුම එක පාර්ශ්වයකට යට වෙච්ච කුප්පිදු දේශපාල අඩු ගානේ පියුටින්ට කතා කරන්න බැරි ඔබතුමාගේ කටේ පිට්ටුද මිනිස්සු අහන. හොරට බුදියන් නැතුව මේ තත්වයට මුහුණ දෙන්න වැඩේ වමනහාදයා ආරම්භක පියවර තියන්නේ නැත්තම් වැඩේ වෙන්නේ නැහැ. IMF එක කියන්නේ ඇමරිකන් විදේශ ප්‍රතිපත්තියේ නකුට. ඒකයි ඇත්ත කතාව. ලංකාව නැත්තටම නැති වෙන තැනට පත් කරාට පස්සේ ඕනේ බල්ලෙකුට ඇවිල්ලා මේක ගිලගන්න පුළුවන්. එහෙම නැත්තම් තව අවුරුද්දකින් කියන්න පුළුවන් අනේ මට වැරදුනා. සමාවෙ බෙල්ල කැපීමේ කොන්දේසියට යටත්ව අපේ ණය නැවත රීෂෙඩියුල් කරලා වැඩන්නේ. ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තියේ වමනාව ලෙවකක්කා ඉන්නේ කවුද? ඔය අගමැති. එහෙම නැත්තම් ඒ අගමැතිට අනුග්‍රහය දෙන ඔය ජනාධිපති. රුසියාවේ තිබෙන සහයෝගය ලබා නොගත් රටක් විදියටයි මම දකින්නේ. මේ අවුරුදු 10 ඇතුළත අපේ රටත් රුසියාවත් අතර තියෙන ආර්ථික ගනුදෙනු වල වටිනාකම ඩොලර් බිලියන 400ක්. අපේ අසල්වැසි රටත් රුසියාවත් අතර තියෙන ගනුදෙනුව ඩොලර් බිලියන 19ක්. රුසියාවෙන් ඉතා විශාල ප්‍රමාණයේ ආවා යෝජනාවල් ලංකාවට. ඒ යෝජනා කිසි දෙයක් ක්‍රියාත්මක වුණේ නැහැ. මම තානාපති වෙලා ඉන්නකොට 18ක් ද්විපාර්ෂික ඉවිසුම් අත්සන් කළා. ඩොලර් මිලියන 800ක් ජනාධිපති පුටින් ලබා දුන්නා. කෘෂි කර්මයේ නොයෙකුත් දේවල් වලට. එක රුපියලක් ලංකාව පාවිච්චි කරේ නැහැ. මේ ඩොලර් මිලියන 800 අවුරුදු දෙකක් පුරා ඒ රටේ. සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය. බොහෝ කාලයකට පසුව අපූරු වේදිකා නාට්‍ය දෙකක් බලන්න වාසනාව ලැබුණා. එක් නාට්‍යයක් හාල් මෝල්ලු. ඒ නාට්‍යයට අමතරව තවත් නාට්‍යයක් වේදිකා ගත වුණා. හරියටම මනු කියවන්නා තමයි ඒ නාට්‍යයේ නම. ඒ නාට්‍යයට විදුලි ඉංජිනේරු බබාලගේ හොර නඩේ කියලා තමයි දානවනම් හොඳම නම. මේ වේදිකා නාට්‍ය දෙකෙන් අද ටෙලිවැකිය ආරම්භ කරන්නම්. අපේ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය බත්. දවසකට හාල් කිලෝ 160ක් විතර ආහාරයට ගන්න රටක්. මේ සහල් ප්‍රමාණයෙන් වැඩිම කොටසක් වෙළඳපළට දාන්නේ ඩඩ්ලි මිත්‍රපාල සහ සිරිපාල ගම්ලත්.
මේ අය තමයි වී මිල ඇත්තටම මේ තාක් තීන්දු කළේ සහල් මිල තීන්දු කළේ තීන්දු කරන්නේ මතකද අර පසුගිය වසරේ හාල් මෝල් වැටලුවා නේද හාල් හංගගෙන වැඩි මිලට දෙනවා කියලා වැට්ලිම් කළේ පාරිභෝගික සේවා අධිකාරියනේ නේද ඒ කාලේ හරිම සාධාරණ විදිහට තමයි වැට්ලිම් කළේ මතකද හරියට දැන් ඩඩ්ලි සිරිසේනත් අර සහල් මාෆියාවක් ගැන කියනවනේ අන්න ඒ වගේ වටලපු තරමක් එදා වැටලුවේ සීල් තිබ්බේ පොඩි මෝල් සහ සාමාන්‍ය වෙළෙන්දන් වයි. ඩඩ්ලිලගේ මිත්‍රපාල්ලගේ සිරිපාල ගම්ලත්ලගේ මෝල් වී ගබඩා සීල් තියෙනවනම් අප එදා දැක්කේ නැහැ. අදත් දකින්න නැහැ. රජයට එහිලින් කාටද ඉන්න පුළුවන්? ඉන්නවනම් කපුටන්ට විතරයිනේ නේද? දැන් බලන්නකෝ මේ වී මෝල් අයිතිකාරයෝ ටික ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බා. මොකටද? රජයේ පාලන බිලට හාල් දෙනවා කියන්නනේ. ඒකටනේ ඔය සාකච්ඡාව තිබ්බේ නේද? ඔය 3-4 දෙනාම එකතු වෙලානේ එන්න ඕනේ නේද? ඒ ඇවිල්ලා එක පාරටම ඩඩ්ලි සිරිසේන ජනතාව වෙනුවෙන් මේ රටේ දුක් විඳින පාරිභෝගිකයා වෙනුවෙන් පරල වුණා. එහෙම පරල වුණේ අර ලංකේශ්වර මිත්‍රපාල කිව්වා රජයේ පාලන බිලට හාල් දෙන්න බෑ කියලා. දැන් මේ වෙලාවට පරල වෙලා ලංකේශ්වර මිත්‍රපාලව අත්අඩංගුවට ගන්න ඕනේ. කවුද? මේ ආණ්ඩුවනේ. නමුත් යකා වැහුනේ කාටද? ඩඩ්ලිට. ඩඩ්ලි කියපු එක කතාවක් හරි වැදගත්. මම තමයි මාෆියාව, තොපි තමයි යකෝ මාෆියාව කියලා. ඇහුණද? කනාගේ ඒ කියන්නේ හරිම සරලයිනේ නේද? සහල් මාෆියාව ඇත්ත කියලා. මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්කුණු ලක් සහල් නිපුන රත්න මේ අය දන්නේ නැද්ද මොකටද ආවේ කියලා? එන්න පෙර එකඟතාවයකට ආවේ නැද්ද? අපි සහල් රජයේ පාලන මිලට දෙමු කියලා මාධ්‍යයට කියමු කියලා. එහෙම නෙමෙයිද මේගොල්ලෝ එකතු වෙලා ආවේ? එහෙමනේ එන්න ඕනේ. කොහොම නමුත් ඩඩ්ලි සිරිසේන හරිම සාධාරණ සහල් වෙළෙන්දෙක් බව ඊයේ පෙන්වන්න හැදුවා. මෙච්චර කල් අපි හම්බ කරේ මේ රටේ ජනතාවගෙන්. ඒක නිසා ජනතාව අපහසුතාවයකට පත් වෙලා ඉන්න අවස්ථාවක මෙච්චර කල් ලාභ ලැබපු අපි ජනතාවට ප්‍රතිලාභය දෙන්න ඕනේ මේ රටේ සියලුම ව්‍යාපාරිකයින්. ජනතාවගෙන් හම්බ කළා කියලාත් පිළිගත්තා. ජනතාවට මේ වෙලාවේ සහන දෙන්න ඕනේ, ආණ්ඩුවේ පාලන මිලට හාල් දෙනවා කියලාත් කිව්වා. රංගනය අතිවිශිෂ්ටයි, අධ්‍යක්ෂණය සහ පිටපත දුර්වලයි. අප ඊයේත් කියපු විදිහට ගාමිණී ෆොන්සේකා ජෝ අබේ වික්‍රමලට වඩා ඔබ හරි දක්ෂ චරිතාංග නළුවෙක් ඩඩ්ලි. කොහොම නමුත් ඊළඟ මැතිවරණයේදී පොළොන්නරුවේ ජනතාවත් සමහර විට රටේම ජනතාවත් ඔබට ඡන්දය දෙන්න පුළුවන්. එදා බද්දුන් පියා කිව්වේ ඩඩ්ලි සේනානායකට මේ පාර පොළොන්නරුවේ බද්දුන් ඩඩ්ලි කියලා ජනතාව ඔබව සමහර වෙලාවට ජනාධිපති පුටුවෙම ඉඳන්නත් බැරි නෑ. අපි ඒ තරමට කළගුණ දන්න ජාතියක්. මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලින මම ඔයාලා බය ගන්න දන්නවනේ. මට විතර ඔය 225 ගැන කියන්න මේ ලංකාවේ එකෙක්වත් නෑ. මං විතර ඔය කොච්චර කයිය ගැව්වත් ඔයාලා කොච්චර ලිව්වත් ඔය 225 මේ ඉපරේ දාපු කට්ටියන් නම් ඉන්නා මං දන්නා. මේ රට පාලනය කරපු පාලනේ ඉන්න ඔය ඔක්කොගම ඇති මම දන්නවා. අද ඩඩ්ලි මාතය තමයි මේකේ ලංකාවේ ජනාධිපති වෙන්න සුදුසු. නෑ 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 මේ අද සහල් පාලන මිලට දීලා හෙට ඔබට රජ වෙන්නත් පුළුවන් කියලා ඩඩ්ලිට මතක් කරනවා. ධම්මිකලා ඩඩ්ලි ලගෙන් අපේ පාර්ලිමේන්තුව පිරිලයයි නේද? ඊළඟට කතා කරන්නම ඕනේ මාතෘකාව කෝප් කමිටුව. මේ කෝප් කමිටුව ජනප්‍රිය වීම ආරම්භ වුණේ අපේ මතකයේ හැටියට සුනිල් හඳුන්නෙත්තිගේ කාලයේ ඉඳලයි. එදා ඉඳලා අහපු තරමක් ඇහුනේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතායි. දැන් සති කිහිපයක සිට විදුලි හොරු ගැන දිගින් දිගටම හෙළිදරව් වෙනවා. මේ විදුලි හොරු කිව්වහම අර කොක්ක දාලා හොරෙන් කරන්ට් එක අරගෙන බල්බයක් පත්තු කරගන්න අය නෙවෙයි. ජීවත් වෙන්න අමාරුව නිසා අනේ ලක්ෂ 10-20 හිඟ විදුලි බිල් තියෙන අර සමහර අහිංසක මැති ඇමතිවරුත් එහෙම නෙවෙයි හොඳේ. මේ ඇවිල්ලා අර වැටත් නියරත් දෙකම ගොයම කානම් ඒ අවනඩුව කාට කියන්නද කියලා අහන්න වෙන කණ්ඩායම ගැනයි. මනු කියවන්නන්ගෙම පටන් ගමු. ඒ කියන්නේ අර අපේ ගෙවල් වල විදුලි භාවිතේ මීටරේ කියවන්න එන්නේ. සමහර වෙලාවට අමතක වෙලා අර ලිහලා හිටපු සුනකින් බුරාගෙන පැනලා ඉඳලා හිටලා හපලා එහෙම තියෙන්නේ.
අන්න ඒ අය. ඇත්තමයි ඒ අයගේ ජොබ් එක අර විදුලි මීටරේ කියවලා ඒ අංක ලියා ගන්න එක. දැන් ඒක කියවනවට වැටුපයි අංක ටික හරියට කියවනවට තව දීමනාවකුයි දෙකක් ගෙවනවා. පුදුමේ කියන්නේ අම්මපා මේ මීටරේ කියවන්න ඒ මීටර තියෙන ගෙවල් වලට ඇවිදගෙන යනවට ඒකටත් තව කීයක් හරි ගෙවුවේ නැති එකයි. ඇත්තමයි. මනු කියවීමට දීර්ධීමනාවක් මනු නිවැරදිව කියවීමට තව එකක්. ඉතින් මනු කියවීමට එකයි මනු නිවැරදිව කියවීමට තව ගානක් දෙනවා. ඒ කියන්නේ අර පළවෙනි එක මනු වැරදියට උනත් කියවන්න පුළුවන්. ඒ කියන්නේ මනු කියව ඔහොම එකක් නම් අපි දන්නේ නැහැ. මේ ලාන්සස් නම් තියෙනවා තමයි බෝඩ් එකේ. ඉතින් ඔහොම එකක් කියන්නේ කොහොමද? ඔබතුමා මේ පාර්ලිමේන්තුවට කියන්නේ මේක මේ තියෙනවා. ඒකට තමයි මේ සිංහලෙන් කියන්නේ. මේ ඔබතුමාලා දුන්න තොරතුරු ඇයි අපේ නෙවෙයි. අපි ජෙනරේට් කරපු ඒවා නෙවෙයි. මේ තාක් අපි දැනන් හිටියේ නෑනේ ඉලක්කම් කියව ගන්න බැරි මෝල්ලු ටිකක් රස්සාවට අරන් තියෙන්නේ කියලා. අනිත් දවසේ අපේ ගෙවල් වල මීටරේ කියවන්න එවනකොට කටේ සූප්පෝකුත් ගහලා මේ දවස්වල කිරි නැති නිසා ඕ ප්ලේන්ටි බෝතලෙකුත් කරේ එල්ලලා එවන්න හොඳේ. ඒ පොඩි සෙට් එක නියම අලිහොරු ටික තමයි ලොකුම ඉංජිනේරුවන් අතර ඉන්නේ. දැන් ඕනෙම මිනිස්සෙක් උපයන විට බදු ගෙවනවා කියන්නේ තමන්ගේ වැටුපෙන් කොටසක් යම්කිසි ප්‍රතිශතයක් ගෙවන එකට. ආදායම් බද්ද සේවකයාගේ වැටුපෙන් අය කරගන්නේ. දැන් ලංකා විදුලි බල මණ්ඩලයේ මොකද කරලා තියෙන්නේ? ආදායම් බද්ද සේවකයාගේ වැටුපෙන් අය කරගන්නේ නැතිව ලංකා විදුලි බල මණ්ඩල අර මුදලෙන් පොඩි ගාණක් නෙමෙයි කෝටි 480ක් ගෙවලා. ඇත්තටම මේ හොරු ටික උල තියන්න වටිනවනේ. මේසා විශාල අපරාධයක්. පියල් කෝටි 498ක් සේවකයන්ගේ පේයි අර ආදී ගෙවියුතු බදු මණ්ඩලයේ විසින් ගෙවලා තියෙනවා. මන් දන්නේ මේ තීරණ කොහොමද ගන්න කියලා. නමුත් ඒක 2020 වෙනකම් එක දිගටම ගෙවලා තියෙනවා. තමන්ගේ වැටුපෙන් කැපෙන්න තියෙන කොටසක් නෙනේ. විදුලි බිල අපේ හිස මත දවස ගානේ වැඩි කරනවා. සුපිරි වැටුප් ගන්නවා. සමහර වැටුප් ආරම්භ වෙන්නෙම ලක්ෂ 10න්. ඒකට ගෙවන්න ඕනේ උපයන විට බද්දත් මේ හොර නඩේ අපේ බිලෙන් ගෙවාගෙන. පසුගිය අවුරුද්දේ සේවක වැටුපුත් 125කින් වැඩි කරගෙනත් තියෙනවලු. පුතුම අපරාධකාර කණ්ඩායමක්නේ දෙවියනේ. මේ විදිහට අනවසර ගෙවීම නිසා පමණක් දල වශයෙන් රුපියල් කෝටි 960ක් රුපියල් කෝටි 960ක් අහිමි වෙලා තියෙනවා. මේ කතා ඇහුණට පස්සේ ඊයේ වහාම අපේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ට කිව්වා කාසල්රි ජලාශය තියෙනවද කියලා බලන්න කියලා. ලක්ෂ පාර තියෙනවද කියලා හොයලා බලන්න කියලා. හොඳ වෙලාවට තාම ගලෝලා විකුණලා නැහැ තියෙනවා. ජලාශ ටිකක් පොඩ්ඩක් හොයලා බලන්න මේ කණ්ඩායම කාට හරි බදු දීලා හරි විකුණලා හරි කියලාද කියලා. ඇත්තටම අප හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන් නැතිට කතා කරලා ඒ කතා කළ වෙලාවේ ඇහුවා ඔබේ කාලේ මේ විදිහට මහ හොරකම් හෙලි කළා ජම්පරය අඳපු කී දෙනෙකු ඉන්නවද කියලා. හඳුන් හරි අපූරු කතාවක් කිව්වා. මේ විදිහට කෝප් කමිටුවේදී වාචිකව මේ විවිධ හොරකම් කරන අය හෙලි වෙනවා. නමුත් අවාසනාව අද වෙනකන් හිරේ ගිය ජම්පරේ ගහපු එක හොරෙක්වත් නැහැ. ඒ වෙනුවට මේ හොර තොත්ත බබාලට පැම්පස් අඳවලා කටේ සූප්පෝකුත් ගහනවා කියලා. ඒ දේශපාලන හොර නඩේ එකතු වෙලා මේක සාමූහික හොරකමක්. මේ සාමූහිකවයි මේ ලක් අම්මව දූෂණය කරන මේ අපරාධකරුවන් කණ්ඩායම එකතු වෙලා ඉන්නේ. මේ අයට දඬුවම් දෙන ක්‍රමයක් ඕනෙමයි. ඒ සඳහා ඇති හොඳම එකම ක්‍රමය මේ රටේ නීතිඥ ප්‍රජාව. මේ රටේ නීතිඥ ප්‍රජාව සහ සිවිල් රටවැසි පුරවැසි බලය ඒකරාශි කිරීම. මේ කෝප් සහ කෝපා කමිටුවලට ඉහළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පත් කළ යුතුමයි. ඒ මේ වාචික සාක්ෂි සහ ලිඛිත සාක්ෂි පදනම් කරගෙන මේ අයට ජම්පරේ අන්දවන්න මේ අයව අධිකරණයට ගේන වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහායි. මේ විදිහට හොරා කන ඉංජිනේරුවන්ගේ දේපල රාජසන්තක කරන්න වහාම පියවර ගන්න සිවිල් බලයක් හදන්න ඕනේ. නැත්තම් මේ හොර නඩ මේ ලක්මාතාවගේ ඉතිරි ටිකත් හප කරලා සූපු කරලා අන්තිම ලේ බින්දුවත් උරාබනවා ස්ථිරයි. ඇත්තටම මේ විදිහට මේ හොරා කන ඉංජිනේරුවන්ගෙන් අහන්න තියෙන්නේ ඔය කොහේ යන්නද මේ විදිහට හොරා කන්නේ කියලයි. මේ විදිහට හොරා කන සල්ලි වලින් තමන්ගේ දරුවන්ව පෝෂණය කරන්න ලැජ්ජාවක් නැති වෙන්න පුළුවන්. මොකද හොරා කනේ උන්ට කොහෙද ලැජ්ජාව? නමුත් අමතක කරන්න එපා ජනතාවගේ සාපය පරම්පරා ගානක් තමුන්ලා පසුපස ඒවි. හොරකම් වලට කිසිම සම්බන්ධයක් නැති විදුලි ඉංජිනේරුවන්ට
මෙන්න අපූරු අවස්ථාවක්. එකතු වෙමු. එකතු වෙලා හොරුන්ගේ නම්ගම් උපන් ස්ථාන එක හෙලි කරලා මේ ඇඳලා ඉන්න පැම්පස් ගලවලා කටේ සූප්පු අයින් කරලා ගස්සමුද ජම්පරය. පාර්ලිමේන්තු මන්ත්‍රී පූජාතුර්ලී රතනහිමියන් ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබුණා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විද්‍යුත් මාධ්‍යයක් ඔස්සේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්. රෝයල් පාර්ක් නඩුවේ වැරදිකරු ලෙස බන්ධනාගාර ගතව සිටි ජුඩ් ශමන්ත නම් පුද්ගලයාට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් පසුගියදා විද්‍යුත් මාධ්‍යයක් ඔස්සේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශයක් සිදු කළා. එෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුර්ලී රතනහිමියන්ගේ නමද හිටපු ජනාධිපතිවරයා පැවසුවා. ඒ ජනාධිපති සමාව ලැබීමට පෙර ජුඩ් ශමන්තගේ පවුලේ අය සමග රතනහිමියන් කිහිප වතාවක්ම තමන් හමු වූ බවයි. ඒ අනුව එම ප්‍රකාශයෙන් තමාට අගතියක් වූ බව පවසමින් අද අතුර්ලී රතනහිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ පැමිණි ලක්සිදු කිරීමටයි බන්ධනාගාරය මුල් කරගෙන පවතින විශේෂඥ කමිටුව. ඒ පරීක්ෂණයෙන් තමයි නිර්දේශ වුණේ මොහු මරණීය දඬුවමින් නිදහස් කොට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කරලා ඊට පසු වසර ගණනක් ගියාට පස්සේ ඔහුට මරණීය දඬුවමින් නිදහස් කරන්න කියලා නිර්දේශ කළේ මේ විශේෂඥ කමිටුව. ඉතින් ජනාධිපතිතුමා කියවතු තිබුණේ එතුමාට ලැබිච්ච නිර්දේශ. ඒ අතරේ අපි ඉල්ලා හිටියා ජූප් සාමන්ත ජයමහ යන අය මෙවැනි නිර්දේශයක් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලැබිලා තියෙනවා. ඔහු මරණීය දඬුවමින් නිදහස් කළා තියෙනවා. ඒ නිසා මොහු මානුෂික පදනම යටතේ නිදහස් කරන හැටියට අපි එතුමාගෙන් ඉල්ලා හිටියි. මේකේ යම් කිසි මේ සල්ලි ගත්ත පුජ්‍යලයන් අතරට මගේ නමත් කියවුන නිසා වක්‍රාකාරයෙන් මේ ප්‍රකාශය වගකීම් විරහිත ප්‍රකාශයක්ද, එතුමාට නියමාකාරයෙන් මේ ප්‍රකාශයේ බුද්ධියංශයෙන් වාර්තා කරලා තිබුණාද, ඒ බුද්ධියංශ නිලධාරියා කවුද, ඇයි එතුමා පරීක්ෂණයක් නොකළේ කියලා වහාම මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා අපි ඉල්ලා හිටියා. තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ සුකෝප බෝගී මෝටර් රථ කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔරුගොඩවත්ත රේගු අංගණයේ තිබියදී එක්සත් රාජධානිය සිට වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන් මෙම මෝටර් රථ ගෙන්වා ඇති බවටයි වාර්තා වන්නේ. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතන නඩුව අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ යළි විභාගයට ගෙනුණා. එහිදී සාක්ෂිකරුවකු වන සුමතිපාල සුරේෂ් නැමැත්තා ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග ලබා දුන්නේ. මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර හමුවක්ද පැවැත්වුණා. ඒ සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී. මඩකලපුව කාන්තන්කුරි ප්‍රදේශයේ නිවසක තිබී පිරිමි මලසිරුරක් සොයාගෙන තිබෙනවා. මියගිය පුද්ගලයා මීට දින 40කට පෙර මඩකලපුව බන්ධනාගාරයේ සිට අපමත නිදහස් වූ පුද්ගලයෙකු බවටයි වාර්තා වන්නේ. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහන 12 ප්‍රවෘත්ති විකාශයේ. මෙතෙක් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.